පසුගිය කාල වකවානුවේදීම අපට ඇමරිකාව පිළිබඳව බොහෝ තොරතුරු සාකච්ඡා කරන්නට, කතා කරන්නට, විශ්ලේෂණය කරන්නට අවස්ථාවක් උදා වුණා. නමුත් මේ කරුණු වලින් බොහොමයක් එතරම්ම සුබවාදී කරුණු නෙමේ ඔවුන්ගේ රාජ්‍ය පිළිබඳව කතා කරද්දී. අද දවසේදීත් අපිට මුලින්ම කතා කරන්න සිද්ධ වෙන්නේ ඇමරිකාව පිළිබඳව. මෙයත් ඔවුන්ට එතරම්ම යහපත් දෙයක් නෙමේ. ඒ හිමිකුණාටු සහිත අයහපත් කලගුණෙන් ඇමරිකාවට දැඩි බලපෑම් එළවලා කියන කාරණාව තමයි අද දවසේ අපි මුලින්ම අවධානය යොමු කරන කාරණාව බවට පත් වෙන්නේ. ඔව්, දක්ෂිණ ඇමරිකා එක්සත් ජනපදයේ මේ පිහිටීම ගත්තොත් එහෙම මේ ලෝකයේ මේ උතුරු අර්ධගෝලයේ පිහිටලා තිබෙන්නේ ඒ වගේම විශාල භූමි ප්‍රදේශයක් පුරා ඇමරිකා එක්සත් ජනපදයේ මේ ව්‍යාප්තව පවතිනවා. ඉතින් ප්‍රාන්ත 50ක් පමණ තිබෙන ඇමරිකා එක්සත් ජනපදයේ ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ මේ කලින් කල ඇතිවන මේ අයහපත් කාලගුණ තත්ත්වයන්ගෙන් බලපෑම් ඇතිවීම මේ නිරතුරුව මේ මාධ්‍යවල කතාබහට ලක් කරන විවිධාකාරී ස්වභාවික ආපදා හිමකුණාටු අනෙක් අතට ලැබුගිනි තත්ත්වයන් විශාල වශයෙන් ඔය ටොනේඩෝ වගේ චණ්ඩමාරුත තත්ත්වයන් ඉතින් මේ නවතම මේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ අයහපත් කාලගුණ තත්ත්වය පසුගිය සෙනසුරාදා තමයි ආරම්භ වුණේ. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රසකට මේ අයහපත් කාලගුණ තත්ත්වෙන් බලපෑම් එල්ලවලා තිබෙනවා. විශේෂයෙන්ම මේ රටේ දකුණු දිග ප්‍රදේශයේට මේ දකුණු දිග ප්‍රදේශයෙන් ආරම්භ වුණු මේ වින්ටර් ස්ටෝම් එක සීත ඍතු හිමකුණාටුව මේ වන විට මේ එක පැත්තකින් නැගෙනහිර වෙරළ තීරයේ මේරිලන් අනෙක් අතට නැගෙනහිර දිග පිහිටලා තිබෙන ටෙක්සාස් ප්‍රාන්තයේ ජනජීවිතයට විශාල බලපෑමක් එල්ල කරලා තිබෙනවා. දැනට BBC ප්‍රවෘත්ති සේවය ලැබෙන වාර්තාවලට අනුව ඇමරිකා එක්සත් ජනපද පුරවැසියන් මිලියන 100කට වැඩි පිරිසකට මේ වන විට මේ සීත ඍතු කුණාටු තත්ත්වයන් පිළිබඳව අනතුරු ඇඟවීම් ඉකුත් කිරීමට එරට ජාතික කාලගුණ විද්‍යා සේවාව පියවරගෙන තිබෙනවා. ඒ වගේම ටෙක්සාස් ප්‍රාන්තයේ දසලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ වන විට විදුලිය ඇන හිටීම නිසා විශාල බලපෑමක් වෙලා තිබෙනවා. මොකද මේ ඔය ටෙක්සාස් ප්‍රාන්තය අපි බැලුවොත් ඇමරිකා එක්සත් ජනපදයේ තෙල් සහ ස්වභාවික වායු අගනුවර හැටියට සැලකෙන්නේ. ඉතින් අසාමාන්‍ය ආකාරයෙන් පැමිණි මේ කුණාටු සහිත දේශ මේ කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මේ වන විට රටේ ජීවිතහානිත් වාර්තා වෙලා තිබෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ තුළ. මේ අයහපත් කාලගුණ තත්ත්වය හා සම්බන්ධ ජීවිතහානි 20ක් වාර්තා වෙලා තිබෙනවා. ඉතින් විශේෂයෙන් මේ අතර වැඩිපුර තිබෙන්නේ මේ රථවාහන අනතුරු. ඉතින් ඔස්ටින් ප්‍රදේශයට වසර 70කට පසු අඟල් 6ක හිමපතනයක් වාර්තා වෙනවා. ඒ වගේම ඇබිලේනි ඇමරිකා එක්සත් ජනපදයේ මේ ඔස්ටින් ප්‍රදේශයට වයඹ දිගින් පිහිටලා තිබෙන ප්‍රදේශයට අඟල් 14.8ක හිමපතනයක් අඟහරුවාදා දිනේදී වාර්තා වුණා. මේ අතර මේ බලශක්ති සමාගම් මේ වන විට අර බලශක්ති පද්ධතිවලට විශාල පීඩනයක් එල්ලීම වැළැක්වීම සඳහා ඇතැම් ප්‍රදේශවලට විදුලිය කපාහැරීමට පියවරගෙන තිබෙනවා. ඒ අතරම ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට විශාල ජලහිඟයක් ඇති වී තිබෙන බවටත් වාර්තා පළවෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ පවර් අවුට්රේජ් කියන මේ වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට බදාදා දිනය වන විට මිලියන 3.1ක පිරිසකට විදුලිය ඇන හිටීමෙන් බාධා එල්ල වෙලා තිබෙනවා. විශේෂම මේ ඔය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ගොඩබිමේ පිහිටලා තිබෙන ප්‍රාන්ත 48න් තමන්ගේම ස්වාධීන විදුලි පද්ධතියකට හිමිකම් කියන ප්‍රාන්තයේ තමයි ටෙක්සාස් ප්‍රාන්තය. නමුත් එම ප්‍රාන්තයටත් මේ විදුලිය ඇන හිටීමෙන් බාධා එල්ල වෙලා තිබෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකයෙක් බීටෝ ඔවුරුක් ඔහු MSNBC රූපවාහිනි සේවාව සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කරලා තිබෙනවා. දැන් මේ ටෙක්සාස් ප්‍රාන්තය මේ වන විට මේ ෆේල් ස්ටේට් එකක් බවට, අසමත් ප්‍රාන්තයක් බවට පත් වෙ ඇති බවක්. විශේෂම මේ ජීවිතහානි දිහාවට බැලුවොත් එහෙම එක පැත්තකින් මේ ප්‍රධාන වශයෙන් අර මම කියපු ආකාරයට මේ මෝටර අනතුරු වලින් හූස්ටන් ප්‍රදේශයේ පොලිසිය ප්‍රකාශ කරන ආකාරයට කාන්තාවක් සහ දැරියක අර කාබන් මොනොක්සයිඩ් විෂවීම නිසා මරණයට පත් වෙලා තිබෙනවා. මොකද මේ අයහපත් කාලගුණ තත්ත්වයේ අධික සීතලින් යුත් කාලගුණ තත්ත්වයේ නිසා වාහනය ඇතුළට වෙලා මේ වාහනේ එන්ජිම පනගන්වා එහි තුළ සිටීම නිසා තමයි මේ කාබන් මොනොක්සයිඩ් විෂවීමට ඔවුන් මුහුණ දාලා මුහුණ පාලා තිබෙන්නේ. ඒ වගේම ලුසියානා ප්‍රාන්තයේ තවත් එක් පුද්ගලයෙකු
අයිස් මත ලිස්සා යාමින් හිස වැදීමෙන් මරණයට පත් වෙලා තිබෙනවා. ටෙනිසි ප්‍රදේශයේ වයස අවුරුදු 10ක ළමයෙකු සහ ඒ වගේම මේ තවත් ඔහුගේ සොහොයුරිය මේ අයිස් කඩාගෙන ගොස් විලකට වැටීම නිසා මරණයට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ අතරම මේ ටොනේඩෝ චණ්ඩමාරුත හතරකුත් මේ අහපත් කාලගුණ තත්ත්වෙම වාර්තා වූ බව තමයි ඇට්ලන්ටා නග ප්‍රාන්තයේ කේන්ද්‍ර කරගත් weather.com ප්‍රවෘත්ති සේවය ප්‍රකාශ කරන්නේ. ඒ වගේම මේ උතුරු කැරොලයිනා ප්‍රදේශයේත් ජීවිතහානි හා තුවාල වීම වාර්තා වෙනවා. ඇමරිකානු නව ජනාධිපතිවරයාට මුහුණ දෙන්නට සිදෙනව තවත් අභියෝගයක් ඒ. ඒ වගේම තමයි යුරෝපා සංකේතන ප්‍රධාන වෙළඳ හවුල්කරු ඇමරිකාව. නමුත් අද දිනේ වන විට ඇමරිකාවට ඒ තත්ත්වය කිලිහී යනවා. එය අත්පත් කර ගැනීමට සමත් වෙනවා චීනය. යුරෝපා සංගමයේ ප්‍රධාන වෙළඳ හවුල්කරු බවට ඇමරිකාව පත්ව සිටීමත් එක්ක ඔවුන්ට වෙළඳාම සම්බන්ධයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් ඒ වගේම ඔවුන්ගේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් හොඳ තැනක් ලැබුණා. දැන් මේ වන විට ඇමරිකාවට එය අහිමි වෙලා. ලෝකයේ මේ බල තුලනේ සහ මේ වෙන ඇතිවන වෙනස්කම් සහ අනෙක් අතට මේ ලෝක පර්යාය තුල ඇතිවන වෙනස්කම් මේ මගින් සනිටුහන් වෙනවා. විශේෂයෙන්ම අපි දැන් ඉතාලම මේ කෙටියෙන් අපි මේ ඉතිහාසයේ දියාවට අවධානය යොමු කරොත් දර්ශන මේ ඔය පළමු ලෝක සංග්‍රාමයේ අවසානයේ වන විට තමයි මේ බ්‍රිතාන්‍යයට මේ ගෝලීය තලය තුල තමන්ට හිමි මේ සුපිරි බල පරාක්‍රමයේ ක්‍රමෙන් අහිමි වන්නට පටන් ගත්තේ. මොකද මේකට එක හේතුවක් බවට පත් වුණා මේ අනවශ්‍ය නිරර්ථක සංග්‍රාමයකට මේ පළමු ලෝක සංග්‍රාමයේ 1914 18 වසරවල පැවති මේ සංග්‍රාම ප්‍රයත්නයට බ්‍රිතාන්‍ය දායක වීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය බිඳ වැටීමට හේතු වුණා. ඇමරිකා එක්සත් ජනපදය මේ ලෝකයේ බලවත් රාජ්‍යයක් බවට පත්වන්නේ දෙවන ලෝක සංග්‍රාමයේ මේ සංග්‍රාම ප්‍රයත්නය තුළ එක පැත්තකින් අර ඇක්සිස් පවර්ස්ලා කියලා හඳුන්වන ජර්මනියට ඉතාලියට ජපානයට අත් වූ අතිමහත් විනාශය අනෙක් අතට යුරෝපා රටවලට සිදුවුණු විනාශය මුල් කරගෙන ඇමරිකා එක්සත් ජනපදයේ එවන විට සංග්‍රාම ප්‍රයත්නය නිමවන විට 1939 සිට 45 දක්වා ඇමරිකාව මේ ලෝකයේ ධනයෙන් 50%කට පමණ හිමිකම් කිව්වා. ලෝකයේ සමස්ත නිෂ්පාදන ධාරිතාවෙන් ඇමරිකාව 60%කට පමණ හිමිකම් කිව්වා. ඒ අනුව තමයි ඇමරිකා එක්සත් ජනපදයේ මේ අපි ජීවත් වන මේ වර්තමාන ලෝක පර්යායට නායකත්වය ලබා දුන්නේ. එක පැත්තකින් ඇමරිකාව ආයතන ගොඩ නැගුවා, යුද සංධාන ඇති කරා, වර්තමානයේ පවතින මේ ලෝක පර්යායට අදාළ මූල්‍ය පද්ධතියට නායකත්වය ලබා දුන්නා. ඔය බ්‍රෙටන් වුඩ්ස් ඉන්ස්ටිටියුෂන්ස් කියන මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ඒ වගේම 1995 වසරේ ලෝක වෙළඳ සංවිධානය පිහිටවීම, ඒ සියල්ලටත් වඩා ඇමරිකා එක්සත් ජනපදයේ යුද්ධයෙන් විනාශයට පත්වෙච්ච යුරෝපයේ පිළිසකර කිරීම සඳහා මාර්ෂල් සැලසුම යටතේ බිලියන ගණනක මුදලක් වැය කරා. හැබැයි අවසාන විනිශ්චයේදී ඇමරිකා එක්සත් ජනපදය මේ යුරෝපයේ මේ මූල්‍ය පර්යාය ඇමරිකා එක්සත් ජනපදයට වාසිසාගත වන ආකාරයට තමයි මේ ගොඩනැගුවේ. නමුත් අපි බැලුවොත් මේ කාලයේ මේ අපි නොදකින තවත් එක දෙයක් මේ ලෝකේ සිද්ධ වුණා. ඒ තමයි 1949. ඇතැම් විශ්ලේෂකයන් කියනවා මේ ඇමරිකාව චීනයට පරාද වුණා කියලා. මොකද මාවෝ සේතුන්ගේ හමුදා 1949 ඔක්තෝබර් විප්ලවයේදී බෙයිජින් අගනුවරට ඇවිල්ලා බලය අත්පත් කරගන්නවා. ඔහුට ප්‍රතිවාදීව හිටපු මේ ජාතිකවාදී කණ්ඩායම් කොමින්ටැංවරු චෑන් කායිෂෙක්ගේ නායකත්වයෙන් උත් ඔවුන් තායිවානයට පල යනවා. ඉතින් මේ මොහොතේ ඇත්තටම ඇමරිකා එක්සත් ජනපදයට මේ තායිවානයේ අර බොහෝ දුරට මේ දූෂිත වෙච්ච පාලන තන්ත්‍රය බේරා ගැනීම සඳහා ඉදිරිපත් වන ලෙසට මේ ඉල්ලීමක් ඉදිරිපත් ආවත් ඇමරිකා එක්සත් ජනපදයේ මේ මැදිහත් වීම කරන්නේ නැහැ. එනු තමයි චීනය මේ ඇමරිකාව ගොඩනගපු පර්යාය ඇතුළෙම ඉඳලා චීනය 1900 2001 වසරේ ලෝක වෙළඳ සංවිධානයට ඇතුළත් වෙනවා. අනෙක් අතට මේක අමතක නොකළ යුතු කාරණයක් දර්ශන මුලදී මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වයේ චීනයට තිබුණේ නැහැ. පීපල්ස් රිපබ්ලික් ඔෆ් චයිනා කියන මේ මහජන චීන ජනරජයට තිබුණේ නැහැ. මේක තිබුණේ රිපබ්ලික් ඔෆ් චයිනා වලට, තායිවානයට තිබුණේ. ශ්‍රී ලංකාව උදව් කළා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනය ඇතුළත් වීමට. ඒ වගේම ලෝක වෙළඳ සංවිධානයේ 2001 වසරේ චීනය ඇතුළත් වීමට ලංකාව උදව් කරා. ඒකෝර චීනය මේ ඉතිහාසය දන්නවා. කොහොම වුණත් චීනය අවසානයේ ගත්තොත් එහෙම ඇමරිකා එක්සත් ජනපදයට අභියෝග කරන විශාල ආර්ථික බලවතුකු බවට පත් වුණා. ඉතින් වසර 70ක කාල සීමාව දිහාවට ආපස්සට හැරිලා බලනකොට අපිට මේ චීනයේ නැගීම සහ අනෙක් අතට චීනයේ මේ නැගීම තුළ චීනයට හැකියාවක් ලැබුණා මේ දසලක්ෂ සංඛ්‍යාත පිරිසක් දිළිඳුකමින් මුදවා ගන්නට.
ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ මූලික වශයෙන්ම ඇමරිකාව මේ ඔය දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ අවධානය යොමු කළේ ප්‍රධාන වශයෙන්ම මේ එකක් යුරෝපයේ දිනා ගැනීම සහ අනෙක් අතට නේටෝව ශක්තිමත් කිරීම මොකද ඇමරිකාවට තිබුණු තර්ජනය හැටියට ඇමරිකාව දැක්කේ සෝවියට් සංගමය සෝවියට් සංගමයේ අනෙක් අතට සෝවියට් සංගමය සහ චීනය අතරත් මේ කොමියුනිස්ට් දෘෂ්ටිවාදයේ සම්බන්ධයෙන් පැවති මතාරගලයේ ප්‍රතිඵලයක් හැටියට ඇමරිකාව චීනයට කිට්ටු වුණා චීනයට ලෝක වෙළඳ සංවිධානයට ඇතුළු වීමටත් ඇමරිකා එක්සත් ජනපදයේ සහය පළ කළා ඉතින් මේ පසුබිම තුල තමයි චීනය ක්‍රමක්‍රමයෙන් මේ ලිබරල්වාදී ලෝක පර්යාය ඇතුළෙම ලෝකයේ විශාල මේ වෙළඳ ජාතියක් හැටියට ඇත්තටම ගත්තොත් අද චීනය ලෝකේ විශාලතම වෙළඳ ජාතිය බවට පත් වෙලා සිටිනවා ඉතින් මේ චීනය මේ වෙන විට මේ ලබාගත් ජයග්‍රහණත් සමගම චීනය දැන් අර ඇමරිකා එක්සත් ජනපදයත් සමග සන්ධාන ගතව සිටි රටවල් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ මේ වෙළඳ කටයුතු වල පාර්ශවකරුවන් බවට පත් කර ගනිමින් සිටිනවා විජය අපි ආරම්භයේදී කිව්ව කාරණයක් සහ ඔබ මතු කරපු කාරණයක් බලපුවාම අපි කිව්වා මේ සංග්‍රාම යුද්ධ නිසා රටවල ජීවත් වෙන ජනතාව බොහෝ අසීරුතාවට පත් වුණා කියලා නමුත් ඒ හරහා තවත් රටවල් වලට යම් ආකාරයක වාසියක් ලැබෙනවා ඔව් ඇත්තටම චීනය මේ විශේෂත්වයක් තමයි චීනය මේ ගමන් මග දිහා බලනකොට චීනයට මේ තවත් රටවල් වලට එරෙහිව යුදමය ව්‍යාපෘති යුදමය සංග්‍රාම ව්‍යාපෘති දියත් කිරීම සම්බන්ධයෙන් චීනය වැඩි අවධානයක් යොමු කළේ නැහැ අපි නමුත් අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ නිරතුරුවම මේ සංග්‍රාම ප්‍රයත්නයක් ඇතුළේ හිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකේ පුරා තෝරාගත් කලාප වලට එරෙහිව බෝම්බ ප්‍රහාර එල්ල කරා රටවල පාලන තන්ත්‍ර වෙනස් කළා ඍජු සහ වක්‍ර සංග්‍රාම බුද්ධ්‍යාංශ මෙහෙයුම් හරහා ඇමරිකා එක්සත් ජනපදයේ ඒ වගේම විශේෂම ගත්තොත් සර්බියාවට එරෙහිව දියත් කළ යුද්ධයේ නේටෝවේ සහාය ඇතුව 1999 වසරේ අනෙක් අතට 2001 වසරේ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පස්සේ අෆ්ගනිස්තානයට එරෙහිව දියත් කළ සංග්‍රාමයේ 2003 වසරේ ඉරාක ආක්‍රමණය 2011 වසරේ ලිබියාව ඒ වගේම 2011 අරාබි වසන්තයෙන් පස්සේ සිරියාවට එරෙහිව දියත් කළ මේ යුද මෙහෙයුම් සහ අනෙක් අතට ඇමරිකා එක්සත් ජනපදයේ මේ ලෝකයේ කුල පවත්වාගෙන යන මේ යුදමය අධිරාජ්‍ය ඉතින් ඇමරිකාවට විශාල පිරිවැයක් මේ නිසා දරන්න සිද්ධ වුණා ඉතින් අවසානයේ අපි දැක්කා 2016 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වුණාට පස්සේ ඔහුගේ මූලිකම ප්‍රමුඛතම ඔහුගේ න්‍යාය පත්‍රයේ පළවෙනි කාරණේ බවට පත් වුණේ මේ එකක් ඔහුගේ අර මේක කියනවා එත්නික් නැෂනලිසම් කියලා මේ ආර්ථික ජාතිකවාදය තමන්ගේ රටේ ව්‍යාපාර තමන්ගේ රටේ ව්‍යාපාරිකයන් තමන්ගේ රටේ කර්මාන්ත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඔහු බොහෝ දුරට මේ ආර්ථික ජාතිකවාදය කියන එක ඒ නිසා තමයි ඔහු ලෝකේ තෝරාගත් තමන්ගේ සතුරන්ට මිතුරන්ට දෙගොල්ලටම ආනයිනික බදු පැනෙව්වේ එක පැත්තකින් ඔහු මේක පටන් ගත්තේ මේ වොෂින් මැෂින් සෝලා පැනල් මේ සූර්ය පනේල සහ අර ප්‍රතිශෝධන යන්ත්‍ර මුල් කරගෙන පස්සේ ඔහු ඇලුමිනියම් වලට අපි වෙලාව බලලා ආයෙත් කතා කරමු අපේ විරාමයට පෙර කතා කරමින් සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පාලන සමය තුළ ඇමරිකාවේ ක්‍රියාත්මක කළ ආර්ථික ජාතිකවාදය පිළිබඳව. ඔව් එතකොට එක පැත්තකින් ඔහුගේ ආර්ථික ජාතිකවාදය අනෙක් අතට ආරක්ෂණවාදය ප්‍රොටෙක්ෂනිසම් කියන එක ඔහු එක පැත්තකින් ටැරිෆ්ස් කියලා මේ හඳුන්වන ආනයිනික බදු පැනෙව්වා සහ විශේෂයෙන්ම මේ ලෝකයේ විශාලතම වෙළඳ ජාතියත් එක්ක ඔහු මුලපරපු මේ වෙළඳ සංග්‍රාමයේ මේ වෙළඳ සංග්‍රාමයේ තුළ ඇමරිකා එක්සත් ජනපදයට විශාල මේ ඉඩ ප්‍රස්තාවක් අහිමි වුණා. මේ බේජිං පාලනය සහ වොෂින්ටන අතර ඇති වුණු මේ වෙළඳ ආරවුල ප්‍රතිඵලයක් හැටියට මේ එක පැත්තකින් COVID-19 මේ වසංගත තත්ත්වයට ලෝකයේ මුහුණ දෙන අතර මේක ලෝක ආර්ථිකයට තවත් අතිරේක පීඩනයක් එල්ල කළා. කොහොම වුණත් අපි දැක්ක චීනය මේ පසුගිය වසර අවසානයේ වන විට එක පැත්තකින් චීනය වූහාන් නගරෙන් හටගත්ත මේ වෛරස් ආසාදනය රට ඇතුළේ ඉතාම ඉක්මනින් පාලනය කිරීමට සමත් වුණා. වසර අවසානයේ වෙනකොට චීනය අග්නිදිග ආසියාතික ජාතීන් ආසියාන් ඇසෝසියේෂන් ඔෆ් සවුත් ඊස්ට් ඒෂියන් නේෂන්ස් කියන මේ සංවිධානයත් එක්ක සහ අනෙක් අතට මේකට ඔස්ට්‍රේලියාව නව සීලන්තයත් එකතු වුණා. ඒ වගේම
අපි දැක්ක චීනය යුරෝපා සංගමයේ සමගමේ ආයෝජන එකඟතාවයකට එන වෙනවා. දැන් කොහොම වුණත් දැන් මේ අනුව මේ වන විට චීනය යුරෝපා සංගමයේ විශාලතම වෙළඳ හවුල්කරු බවට පත් වෙලා තිබෙනවා. වසර 2020 දී ඇමරිකා එක්සත් ජනපදයේ අභිභවමින් චීනය යුරෝපා සංගමයේ ප්‍රධානතම වෙළඳ හවුල්කරු බවට පත්වන විට චීනය සහ යුරෝපා සංගමයේ අතර පසුගිය වසරේ මේ අන්‍යෝන්‍ය වශයෙන් සිදු කළ ගනුදෙනුවල වෙළඳ ගනුදෙනුවල වටිනාකම ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 709ක් හැටියට වාර්තා වන්නේ. එතකොට ඇමරිකාව සහ යුරෝපා සංගමයේ අතර ආනයන අපනයන අතර මේ වටිනාකම ආනයන අපනයන වටිනාකම ඩොලර් බිලියන 671ක් ලෙස වාර්තා වෙනවා. ඉතින් ඒ අනුව චීනය දැන් ලෝකයේ ප්‍රධානතම වෙළඳ ජාතිය ලෙස යුරෝපා සංගමයත් එක්ක තමන්ගේ සම්බන්ධතා වඩාත් වර්ධනය කරගනිමින් සිටිනවා. ඉතින් දැන් ප්‍රශ්නේ තිබෙන්නේ මේ ජෝ බයිඩන් පාලනයට සිද්ධ වෙනවා යුරෝපයේ සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රවේශය යලි සලකා බලන්නට. හැබැයි ඒ අතර යුරෝපා සංගමයේ සහ චීනයේ තමන්ගේ සම්බන්ධතාවන් වර්ධනය කරගනිමින් සිටිනවා. මොකද අපි බැලුවොත් එහෙම මේ බයිඩන් බලයට පත්වන විටත් යුරෝපයේ තීරණයක් අරන් තිබුණේ ඇමරිකාව පැත්තට නෙවෙයි චීනය පැත්තට වඩාත් නැඹුරු වෙන එක. ඉතින් මම හිතන ආසියානු කලාපයේ රටවල් මේ ලෝකයේ මේ ප්‍රවණතාවය පිළිබඳව විශේෂ අවධානයකින් විමසිල්ලකින් පසුවිය යුතුයි. අපි දන්නවා චීනයත් ඉන්දියාවත් අතර මේ මොහොතේ මතභේද තිබෙනවා. ඒ වගේම චීනයේ කලාපය තුළ නැගීම වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියාව, ජපානය, ඇමරිකාව, ඉන්දියාව අතර මේ සංධානයකුත් තිබෙනවා. හැබැයි මේ සංඛ්‍යාලේඛන මේ ප්‍රවණතාවන් කෙරෙහි අවධානය යොමු කළාට පස්සේ අපිට හිතන්න පුළුවන් ඉදිරියේදී ඉන්දියාවේ ස්ථාවරය වෙනස් වෙයි. ඔස්ට්‍රේලියාව සහ චීනය අතර මේ වෙන විට වෙළඳ අර්බුදයක් තිබෙනවා. නමුත් මේකත් විසඳගත්තොත් මං හිතන්නේ මේ ආසියානු කලාපයට තමන්ගේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන්න අවශ්‍ය පුළුවන් ආකාරයේ මේ වැඩපිළිවෙලකට යොමු වන්නට පුළුවන්. එයා කරෙන් වෙළඳ ගිවිසුම් පිළිබඳ වෙළඳ පොළතුව තමන්ගේ ස්ථානීය රඳවා ගැනීම පිළිබඳව කතා කරද්දී අභ්‍යවකාශ තරණය පිළිබඳවත් යළිත් වතාවක් විශේෂ උනන්දුවක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම එක්සත් අරාබි එමිරාජ්‍ය, චීනය, ජපානය, ඉන්දියාව සහ ඊශ්‍රායලය වැනි රටවල් අභ්‍යවකාශ තරණය සඳහා විශේෂ අවධානයක් කැමැත්තක් සහ ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරලා තියෙනවා. ඔව්, මීට මේ වසර 50කට පමණ පෙර මේ අභ්‍යවකාශ තරගයක් කියන එක පැවතුනේ මේ ලෝකේ බලකඳවුරු දෙකකට නායකත්වය ලබා දුන් සෝවියට් සංගමයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ අතර. මොකද මේ තරගයේ ප්‍රධානම අරමුණ වුණේ මේ යුදමය වශයෙන් තමන්ට වාසිලාගෙන තත්ත්වයක් හිමි කර ගැනීම. හැබැයි අපි දකිනවා මේ වසර 50කට පස්සේ මේ වෙන විට රටවල් ගණනාවක්, කියන්නේ ඉන්දියාව, චීනය, ජපානය, එක්සත් අරාබි එමිරාජ්ය, ඊශ්‍රායලය, තුර්කිය, මේ රටවල් ගණනාවක් අභ්‍යවකාශය සඳහා, මේ අභ්‍යවකාශ ගවේෂණය සඳහා යමුණ බවක් දකින්නට පුළුවන්. දැන් එක්සත් අරාබි එමිරාජ්යේ මේ සතියේ අපි දැක්කා මේ අර අඟහරු මතුපිට ඉතාම දැකුම්කළු ඡායාරූප පෙළක්. මේ එක්සත් අරාබි එමිරාජ්යේ හෝප් කියන මේ අඟහරු ගවේෂණය විසින් පෘථුවියට මේ සතියේ එව්වා. ඒ අතරම මේකේ අරමුණ තමයි මේ අධ්‍යයනයේ මේ අඟහරු ග්‍රහයාගේ කාලගුණය සහ දේශගුණික පද්ධතිය පිළිබඳව අධ්‍යයනය කරමින් දත්ත පෘථුවියට ලබා දීම මේක ලෝකයේ පුරා විද්‍යාඥයන් අතර, විද්‍යාත්මක ප්‍රජාව අතර බෙදා හදා ගැනීමට නියමිතයි. එතකොට මේ හෝප් මෙහෙවරත් එක්කම චීනයේ ටියන්මෙන් එක මිෂන් එකත්, මේ ගවේෂණයත් එකතු වුණා. ඒ අතරම නාසා ආයතනයේ පර්සිවියරන්ස් මෙහෙයුමත් මේ සතියේදී මේ ගවේෂණ යානය අඟහරු ග්‍රහයා කරා ළඟා වීමට නියමිතයි. ඒ අතර රුසියාව සහ යුරෝපයේ එකක ක්‍රියාත්මක කරන එක්සෝමාස් කියන මේ වැඩපිළිවෙල 2022දී අඟහරු හෙවත් රතු ග්‍රහය මතට ළඟා වීමට නියමිතයි. ඉතින් ඒ අනුව අපිට දකින්නට පුළුවන් එක පැත්තකින් අලුත් අර ප්ලේයර්ස්ලත්, අලුත් රටවලුත්, ඇතැම් විට සංවර්ධනය වෙමින් පවතින රටවලුත්, අනෙක් අතට පෞද්ගලිකංශයේ සමාගමුත් අභ්‍යවකාශ තරගයට එක්වීමත් එක්කම මේ ක්ෂේත්‍රය හා සම්බන්ධ පුනරුදයක් දැන් ඇති වෙලා තිබෙනවා. ඉතින් බොහෝ දුරට අපි බැලුවොත් මේක අභ්‍යවකාශ තරගයක් කියනට පුළුවන්. රට රටවල විවිධ අරමුණු තිබෙන, එක පැත්තකින් ආර්ථික වශයෙන් ලැබෙන ප්‍රතිලාභ, අනෙක් අතට දේශපාලනමය වශයෙන් ලැබෙන අර අපි කියන්නේ ප්‍රෙස්ටීජ් එක, ඒ වගේම මේ යුද ශක්තිය අනුව අභ්‍යවකාශය අනාගතයේ මේ රටවල් අතර
තරඟකාරී ක්ෂේත්‍රය ඉසව්ව බවට පත් වෙනවා කොහොම වුණත් අද අපි බොහෝ දුරට මේ ලෝකයේ රඳා පවතින්නේ අභ්‍යවකාශය මත පදනම් වෙච්ච උණු සේවාවන් සඳහා විදුලි සංදේශ තාක්ෂණය අධ්‍යාපනයේ කාලගුණ අනාවික පළ කිරීම කෘෂිකර්මාන්තයේ ආපදා පිළිබඳව නිරීක්ෂණය සහ කළමනාකරණය මේ සියලු කාරණා ගත්තට පස්සේ රට රටවල් අතර දැන් අභ්‍යවකාශය සම්බන්ධයෙන් නව උනන්දුවක් උද්‍යෝගයක් මේ හා සම්බන්ධ පුනරුදයක් ඇතිව තිබෙන බවක් දකින්නට පුළුවන්. පරිසරයට සිදුවෙච්ච හානිය නිසා බොහෝ අභියෝගවලට ගැටුම් වලට මුහුණ දෙන්නට අපිට සිද්ධ වුණා. වනජීවියට යම් හානියක් වෙලා තිබෙනවා කියලා කියනවා නීති විරෝධී වෙළඳාමත් එක්ක. මෙය නවතම අධ්‍යයනකින් තමයි මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන්නේ. ඔව් ෂෙෆිල් සරසවියේ පරිශකයන් පිරිසක් මේ නීති විරෝධී වනජීවි ජාවාරම් සහ වෙළඳාම මුල් කරගෙන වනජීවියට සිදුවන බලපෑම පිළිබඳව මේ අධ්‍යයනයක් කළා. විශේෂයෙන්ම මේ ගත වුණු වකවානුව තුළ මේ සත්ත්ව විශේෂ 120ක් ආශ්‍රයෙන් තමයි මේ අධ්‍යයනය සිදු කරලා තිබෙන්නේ. මොනට අවශ්‍ය වුණේ සැබෑ ලෙසම මේ නීති විරෝධී වනජීවි වෙළඳාම කොහොමද මේ වනජීවියට බලපාන්නේ කියන කාරණේ පිළිබඳව සොයා බලන්නට. ඉතින් මෙතෙන්දී මේ මූලික වශයෙන්ම තිබෙන ගැටලුව තමයි දර්ශන මේ තවමත් නිශ්චිතව මේ සංඛ්‍යාලේඛන ලැබෙන්නේ නැහැ ලෝකේ විවිධ කලාප වලින්. ඉතින් ඒ අනුව ෂෙෆීල් සරසවියේ කණ්ඩායමක් ගොඩබිම මත ජීවත් වන සත්ත්ව විශේෂ 133ක් 133ක් මෙයින් බහුතරයක් මදව්‍යාමයේ තර්ජනීයට මුහුණ පා සිටින සත්ත්ව විශේෂ මේ අධ්‍යයනයේදී හෙළි වෙලා තිබෙනවා මේ වන ජීවීන්ගෙන් 60%ක් පමණ වඳවයාමේ 62%ක් හරියටම තර්ජනයකට මුහුණ පා සිටින බවක් මේක විශාල කර්මාන්තයක් මොකද සාමාන්‍යයෙන් අන්තර්ජාතික වශයෙන් ඔය නීති විරෝධී ලෙස ශාක සහ සත්ත්ව විශේෂ මිලියන 100ක් විතර වෙළඳාමට භාජනය වෙන බවක් තමයි මේ අධ්‍යයනයේදී හෙළි වෙලා තිබෙන්නේ මේකේ වටිනාකම ගත්තොත් ඇමරිකානු ඩොලර් බිලියන 4ක් බිලියන 20ක් අතර ප්‍රමාණයක් මෑතක සිදු කළ අධ්‍යයනය අනුව විශේෂයෙන්ම අපි ගත්තොත් එකක් අර පෙට් ඉන්ඩස්ට්‍රි කියන එක මේ සුරතල් සතුන් ලෙස ඇති කිරීම ඊළඟට අර දඩමස් සාම්ප්‍රදායික ඖෂධ ඇද්දත් ඊළඟට විද්‍යාගාර පරිශන සඳහා මේ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට වනජීවීන්ට අත්ව ඇති ඉරණම මේ අධ්‍යයනයේදී විෂය වෙලා තිබෙනවා. ඉතිහාසය පිළිබඳව තොරතුරු හොයද්දී තොරතුරු ගවේෂණය කරද්දී ලැබෙන හැම පදනමක් තුළම කටයුතු කරන්නට ඉතිහාසය පිළිබඳව දත්ත සොයන ගවේෂකයින් කටයුතු කරනවා. වසර මිලියන ගණනක් පැමිණි මෙමත් සත්වයාගේ ඉතිහාසගත තොරතුරු මත තවත් අලුත් තොරතුරු හොයාගන්නට ඔවුන් සමත් වෙලා තියෙනවා. ඔව් ගාඩියන් පුවත්පතේ අද මේ පළවෙනි මේ ලිපිය මේ අර සයිබීරියාවේ මේක පර්මා ෆ්‍රොස්ට් කියලා කියන අර මේක සිසිලික උතර නিত্য තුහින තත්ත්වයන් මේ ඉතත් දැඩි ලෙස මේ අයිස් මිදුණු තත්ත්වයන් යටතේ බොහෝ විට මේ සතුන්ගේ සහ ශාක විශේෂවල මේ අතීත අවශේෂ මේ ආරක්ෂා වෙලා තිබෙනවා. ඉතින් සර්බියාවෙන් ලැබුණු මේ මෙමත් ජීවීන්ගේ මේ දත් පෙලක් ඇසුරෙන් තමයි මේ විද්‍යාඥයන් මේ නවතම නිගමනයට එළඹිලා තිබෙන්නේ. ඒ අනුව සයිබීරියාවෙන් සොයාගත් මේ මෙමත් සත්වයන්ගේ DNA පරීක්ෂාවට ලක් කිරීමෙන් දැන් විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා මේක තමයි ලෝකයේ මේ මෙතෙක් සොයාගත් වඩාත් පැරණිතම මේ අවශේෂ පෙළ කියලා. සාමාන්‍යයෙන් එක දත් පෙළක් අවුරුදු 108ක් පැරණි. ඒ වගේම තවත් දත් පෙළක් සතුන් කිහිප දෙනෙකුගේ වසර මිලියනයක් පැරණි බව හොයාගෙන තිබෙනවා. ඉතින් ඔය මේ අර DNA සොයා ගැනීම හා සම්බන්ධව ගත්තොත් මීට ඉහත මේ අශ්වයින්ගෙන් තමයි වැඩියම පැරණිම සාධක හොයාගත්තේ වසර 560,000 780,000 අතර කාලයකට. කොමුණත් 1970 සයිබීරියාවෙන් සොයාගත් මෙම මැමත් ජාන ලෝකයේ මෙතෙක් සොයාගත් පැරණිතම ජාන ලෙස ඉතිහාසයට එක්වෙනවා. සුති විජය ලෝකයට යහපතක් වන දේ පිළිබඳව කතා කරන්නට අපිට අවස්ථාව ලැබෙනටයි කියන ප්‍රාර්ථනාවත් එක්ක හෙට දවසේ හමුවේ මේ බලාපොරොත්තුෙන් සමුගන්න.